විදුලි ිල්පත් අර්බුදයට සහනයක් නැද්ද. ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු සභාපති බන්ඳුල චන්්ඩ්‍ර සේකරන විග්‍රහයක් මේ විදුලි පාරි භෝගකයින්ගේ විදුලිබිල්පත්ො වැඩි ගාස්තුවක් සටහන්කිරම් හේතුවෙන්න්් දිනවල ඔවන්ට අධික් ගාස්තු ක යොත්තු විදුලි ිල්පත් ලැබමින්තිබෙන. මෙය විදුලි බල ම්ඩල අත්කරදීමකින් සිදුවක් බව විදුලි බල බල ක්ති මාත්‍යංශ ප්‍රකාශ කනවා. හ න්නේ ැ දි ග . හ . ලංකා විදුලි පෞද්ගලි සමාගමේ හිටපුස භාපති බඳුල චන්ඩ්‍ර සේකර මහත්මයක්. කොරුණන වසංගතයේ නිසා මාස තුනක කාලෙකට අදාලා විදුලිබිලක් දැන් ලැබමින් තිබෙනවා. බඳුල චන්්‍රසේකර මහත්මයක්. ඒක හැටේයින් දල තුන්ී දක්වා භාවිතා කරන මදධ්‍යම පන්තික ගෘහස්ත විදුලි පාරිභෝගකයට දැරිය නොහැකි ගස්තුයකුත් බි පත්ව සඳංවෙලා තියෙනවා. මේ තත්ත්වය ඔබතුමා දකින්නේ කොහොමද. කොරුණ වසංගතයේ නිසා සාමාන්‍යයෙන් විදුලි පාරිභෝගිකයාට සෑම මාසයකදිම ලැබෙන විදුලිබිල මෙවර ලැබිල නෑ. බොහ විට මාස කීපයක විදිලිබිල සකස් කරලා එවීමට තමයි විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගිලික සමාගම උත්සාහ ධරන්නේ. දැ මෙතනදී දැනට දැනුන්දීල තියෙන පරිදිනං මීට පෙර විදුලි පරිභෝකය විදුලිය පරිභෝජනය කරපු පදන මත. විදුලි ගාස්තුව මේ මාස කිීප්පය සඳහා සාමාන්‍ය ගාස්තුවක් විදිහයට සකස් කරලා ගණනය කරලා එවන්න බලාපොරොත්වනෝ කියලා සඳහ වුණක්. නමුත් ඊට අමතරව වැඩි විදුලි පරිභෝජනයක් සිද්ධ වෙලා තිබෙනවනන් ඒ සඳහත් යම් ගණනය කිරීමක් කිරීමට බලාපොරොත්වෙන බව. කෙසේ වෙතත් අද වෙනකොට විශේෂයෙන් විදුලි බල මණ්ඩලයෙන් විදිලිය ලබාගන්නා පාරිභෝක්‍යන් වෙත විදිලි බිල ලැබිමින් පවති නොම්. සාමාන්‍යං වෙන්දට වඩා වැඩි විදුලිබලක් ඔහුන් වෙත ැ තිබෙන බවට දැම් විවිධ පාරිභෝගිකය මැසිවිලි නගෙනවා.ඒවගේම එය සමහර පාරිභෝගිකයන්ට දරන්න බැරි විදුලිබිලක් වැැබිල තියන බවටත් මැසිවිලි නැගෙනවා. මේ සම්බන්ධයෙන් ඇතටම කියන්න තියෙන්නේ පහුගිය දිනවල අධික ෘෂ්ණත්වයක් රටේ පැවිතය. දවල්කාලේ වගේම රාත්‍රිකාලයේධික ෘෂ්ණත්වයක් ඇති වුණා. එවගේම මේ කුරෝණ වසංගතයේ නිසා පුළු රටේම විවිධ පලාාත්තුල ඇදිරිනීතය පනවල තිබුණා ගෙදර පවුලෙ ඉන්න සියුලු දෙනා මේ නිසා ගෙවල් වලට වෙලා තමඟ වැඩකටයුතු කරන්න සිද්ද වුණ. මේ නිසා පෙනදා තිබිච්ච විදුලිබිලට වඩා සාපේක්ෂ වැඩි විදුලිබිලක් වැඩි විදුලි පරිභෝජනයක් දරන්න වෙනවා. සාමාන්‍යෙන් අපි මිලසූත්‍රය අනුව විදුලිබිල හදන මිලසූත්‍රය අනුව අපි දන්නවා ඒ භාවිතාකන ඒකක ප්‍රමාණය අනුව, දිලිබිල හැදන්නේඒ වගේම භාවිතා ඒක ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනකොට ඒකකයක් සඳහා ගෙවී ුතු ගාස්තුෝද වැඩිවෙන විදිහයේ මිලසූත්‍රයක් තමයි තියෙන්. ඒ නිසා සාමාන්‍යයෙන් වෙන්දා මම කිවොත් මධ්‍යම් පන්තික නිවසක ඒකක සීයක් භාවිතාඋනානම් මාසකට සමහරි විට මේ කොරණා වසංගතය නිසා මේ පහෝගිය මාසකීපය තුළ එක මාසකට ඒකක එකසිය පණහක් විතර ප්‍රපානයක් පදුලි පරිභෝජනයක් වඩ ඇති. එවගේම අර ගාස්තුව වෙෙන්දට වඩා ටිකක් වැඩි වෙලා මොකද වැඩියෙන් පරිභෝජනය කළ ඒක පණහට අරසියට වඩා වැඩිේ වැඩි දලකින් දුලි ලට එකුතු වෙන්ඩත් පුළුවන්. ති මේ නිසා ආරිභෝගිකයට දරන්න බැරි. ඔ දෙයාගේ ආදායම් තත්වයට අනුව ශාපේක්ෂුව දරන්න බැරි විදුලි පිලක් ලැබීමට පුළුවන්. ති මේ තත්ත්වය මමහිතන්නේ මේ සාමාන්‍යය මධ්‍යම්පන්තික ජනතාවට අද ටිකත් දරන්න අපහසුයි. මොකද විශේෂයෙන් මේ මධ්‍යම්පන්තියේ ජනතාව නිශ්චිත, තමන් එක්කෝ රජිය සේවකයෙක් එකක් මනත්තම් පෞද්ගලිකන්සේ සේවකයෙක් ඔහුන් නිශ්චිත වශයෙන් නිසි මාසික ආදායමක් මත තමන්ගේ ජීවනෝ පය ගෙනෙන අය ඒයට වෙනත් ආදායම්මාර්ග තියෙන්න්න පුළුවන් නමුත් මේ කොරෝණ වසංගතයේ නිසා එවැනි ආදායම් මාර්ගත් මේ අවස්ථා විදි ඇන හිටල තියෙනවා. ඉති මේ තත්ත්ේ තුළ තරන්න බැරි විදුලිබිලක් එනවනම් මංහිතන්නේ ඒක ඒ අයට යම් කිසිබ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති කරනවා මේ සඳහා රජය මැදිහත් වෙලා යම් සහන සීලි ක්‍රමයක් අනුගමනය කරනවා නම් හොඳ එතන්දි මම කියන්න කැමැති විශේෂීෙන් අඩ මේ මධ්‍යම් පන්තිය හැටිට අපිට ගන්න පුළුවන් සාමාන්‍ය දළවසයෙන් ඒක හැටත් තුන්සියත් අතර වගේ පාවිච්චිරන පිරිස. මේ පිරිසට දළවසයෙන් එන්න විදුලි බිලට ඒ යම් ඒකක ප්‍රමාණයක් එහැෙන ඒ සීයේහිඳං, තුන් සය දක්වා අ වැඩි නොවෙන විදිහට අගේකින් යුතුව ඒකකවලට බිල හදන්න පුළුවන්නන්, ඒක ලොකු, පහසුවක් වෙනවා මේකා මාසකීපයක්ට පමණක් ඒසාහනයේ ලබා දෙන වැඩ පිළිවෙලක් කරන්න පුළුවන. විදුලිබිල සැසින මිලසූත්‍රයට අන වැඩි වෙන ඒක ප්‍රමාණයට වැඩිගේින් විිල වැඩිවෙන හිද අන්තිේද විදිිල වෙනැට ව සැකව මුදලින් ඩ විලා තියෙන කිය මන්ඩලේනවා ද මේේකින් වෙන්නේ ග්‍රස්ත විදිලිපාරිභෝගිකයා. අසර මේ අවස්ථාද මිලසූත්‍රය වැනි ක්‍රමවේදයකින් බැහැරව විදිලිබිල සකසන්න විකල්ප්‍රමයක් නැද්ද. ඒකන්නේ පාරි බෝ කියට සානදායි වාරිය ක්‍රමයකට හෝ බිල්ගවීමට වස්තාවන්න බැරි පක් තියෙනවාද. මේක මමහිතන්නේ මහජනු පයෝගතා කොමිසමට දැන්නුවත් ඔහුන්ට එකක් කිරීම. ඇතිපත්ේ බලයක් නැහැ ඒක රජය විසින් ඒ සහනේ ලබා දෙන බවට දැන්වේ හිත්වේ. ඇත්වසේම රජයට මේ සඳහා සහනයේ ලබා දෙන්න පුළුවන්. කද පහුගේ මාස කීපය තුළ රටේ ඇතිවෙලති බි් තත්වයනවා කර්මාන්තවානජ. ආහිත්තන සේවා සපේ න අහිතන ක්‍රාත්මක වුණේ නෑ ඒ නිසා විදුලිය පරිභෝජනය යම් අඩුවක් ඒ අන්සවල තිබුණ නිවස්වල විදුලි පරිභෝජනය වැටි වුණත් අනිත් අන්සවල විදුලි පරිභෝජනය අඩුවක් දකින්න අපිට ලැබුණ ඒ දකින්න ලැබීම තුළ විදුලි ජනයත් අඩුවක් ඇතිවුණා ඉතින් ඒ නිසා අර විදුලි ජනනය තියෙන අඩුව බොහෝ විට අපිට ජල විදුලියෙන් එහමනැත්තන් ගල්ලගුරු බලාගාරයෙන් ොද. ඒ දෙකින් විිතරක් පේ විදුලි ජනයන්සිට හැටක් පමණ ලබාගන්න ඒ නිසා ඒ අඩු වියදමක් දරන විදුලි ජනන පද්ධතිවලින් විදුලේ ජනනය කලා නම් අපිට මංහිතන්නේ විදුලි බල මණ්ඩලට හැකියාවක් තියෙනවා පාඩුවක් නොවී මේ සහනය විදුලි පාරිභෝග්‍ය විත ලබා දෙන්න හැබැයි ඒ සඳහා රජය මැදිහත් වෙලා තීරණයක් ගන්න ඕන එක වර ඇදැ මාස කීපයකට විදුලිබිල සාමාන්‍ය පරිදිදීල පස්සේ වැඩිවන විදුලිබිල දෙන්න ගියොත් මංහිතන්න ඒක අපේ රඩිය සේවකයන්ට මධ්‍යම් පන්තියේ ජනතාවට එක දරන්න බෑ. මේ සඳහා ඒ සහනේ නිසි පරදි ඉවැනි ප්‍රතිපත්ති තීන්දුවක් අරන් ලබාදුන්නොත් වැදගත් වෙනෝ. කර්මාන්ත සහ වානිජායතන ක්‍රියාත්මක නෝකාලක්නේ ගෙව්ුණ. සමස්ත විදුලිඉල්ලම ඒක නිසා පහල ගිය විදුලි ජන වියදමත් ඒ නිසා පහල යන්න ටෝනැනි ඇැන් විේ තක්යෝයක කියන අපි නෙවෙයි. අඩු වියදම් ජලය ගල්ලගුරු භාවිතයෙන් ඒ නනය පියවාගන්නට හැ ව කිය ස ක්ය කිය හම ැලුවත් විදිි බල ම්ඩලේදේ සාපේක්ෂ වාසියක්ක් ව කාලතු ලබවන එක තර්කයක් ැට හරි රාජ්‍ය ආයිතනයක් ලෙස මේ ලාභාංෂ ජනතාවෙනෙන් අඩු කරලා සාධහරන්න නැත්නං අඩු විදුලි ිලක් දෙන්නට බැරි. ඒල ජනතාවන මොකද ඔබේ ගැනහිතන්නන්නේ. අපි න්නවා රජයේ සේවකය පෞද්ජිලිකන්සේය සාමාන්‍ය සේවකයෝ ඒ තමගේ වැට්පෙන් පමණක් නෙමේ ජීවත්තයෙන් ඔහුන්ට වෙනත් ආදායම් මාර්ග ඔවු හදාගෙනතිෙන එක්කෝ ත්‍රීවීල්ක් එකගුලු හයකරන්න එෙමටම් පොඩි කඩයක්ක්න්න හෙමනැත්න් තමන්ගේ ගෙදර යම් කොටසක්කුලියට දීලාතියෙන ඔයගේ නොයක අනෙකුත් අතිරේක ආදාය මාර්ගවලින් තමයි ජීවත්තය මේ ආදාය මාර්ගත් සියල්ල මේ මාසක පිහිතුළ ඇන හිටිය. ඒ නි ඔහු ලක ප්‍රශ්නක්. අද පෞද්ගිලිකන්සේ සමහරාහිතනොල ඒ තමන්ගත වැටුපම ලැබෙන්න්නෙත් නෑ මේ සේවගේ වැටු කප්පාදුවක් කරලා ති සමරාහිතන වැටුම් ගෙවලනෑ සහරායර්තනවල වැටු පෙන් කොට සයිෙවල තියෙන ති මේ තත්වේ තුළ ඒ අගේ ආදාය මාර්ගවලට විශාල බලපෑමක් ඇතිවෙලා තියෙනවා ති මේ තත්වේ තුළ විදුලි බිල පමණක් නෙමේ ජලබිල් මෙවැනි දේවල් තිබුණටත් වඩා වැඩිමුදලිකින් ලැබෙන්න්න ගත්තුොත් මංහිතනේ ඒයට ආර්ථික අපාසුතාවයක් තියෙනවා ඒ ආර්ථික අපසුතාව මිදන්න නං කළ යුතුවන්නේ යම් සහනයක් රජිය මේ සඳහා ලබාදීමයි. ඒ සඳහා විදුලි ජනනය ඇති වාසිය මේ මධ්‍යම් පන්තික පාරිභෝගයක් ලබා දෙනවනක් හොඳයි ජනයේද විදුලිබලමණඩලේ ලැබ වාසිය මතපදම් වෙලා ඒක හැටත්තුන්සිය අතර භාවිතා කරන මධ්‍යම්පාන්තික ගෘහස්ත විදුලි පාරිභෝගයායට මේ මාස තුනට විතරක්වත් සහනයක් ලබා දෙන්න විදුලි බලම්ලෙට බැරියි මේකදී එම ඒක ප්‍රමාණයට ස්ථාව රගයක් ලබාදීලා එය සිදු කරන්න පුළුවන්න මක. ඒකක හැටට අඩු අය අපි හිතනවා සාමාන්‍ය දුප්පද්ජන තව ඒගේ කොහොමත් පිදුලිබිලර විශාල රජයේ විශාල සහනාධාර පංගුවක් ලැබෙන ඉනිසා ඒ අයට මේ සහනයේ දිය යුතුමයි කියලා කියන්න අවශ්‍ය නැහැ කියන්න දෙන්ඩ අවශ්‍යම හැ ඒ වගේම වඩා දනවත් ඒකක තුන්සියට වඩා වැඩියම් පාවිච්චිකන්න ඉහල මධ්‍යම්පන්තිය දනවත් අයටත් මේ සහනය දීම යුක්තිසාගතය කියලා අපිට කියන්න බෑ නමුත් අර විශේෂයෙන් සහනාධාර නොලැබෙන දැඟ පහුගේ කාලේ රුපියල් පන්ධය සහනාධාර දුන්න ගොඩක් දු්පත් ජනතාවට ආර්ථික වශයෙන් අමාරුකන් තිබිච්චයියට නමුත් ඒ රුපියල් පන්දහවත් නොලබන. ඒ සහනාආධාරත් නොලබෙන තමන්ගේ වැටුපත් හරියට නොලැබෙන වෙනත් ආදාම් මාර්ගත් ඇන හිටල තියෙන. නමුත් මෙවැනි ගෙදර විදුලිබිල ජලබිල වෙදටත් වැඩියෙන් දරන් වෙනය වෙනුවෙන්ට යම් සහනයක් රජය විශේෂසාහනයක් මේ මහස තුන වෙනුවෙන් ලබාදීම යුක්ති සහගතයි කියලා තමයි. මමහිතන්නේ ඒ සඳහා. මා්‍යන පයෝගිතා කොමිසැන් සභාවටත් එවගේම ලංකා විදුලි බල මණ්ඩ ලේහත්ත් පෞද්ගලික විදුලි සමාගමටත් යම් ඔප දෙසක් යම් නියෝගයක් රජයවිසින් ලබා දෙනවනම් සුදු සවීගනක තමයි අපිට කියන්න තිය. විදුලි බිල්පත් අරබුදයට සහනයක් නැද්ද. ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු සබහපති බන්දුල චන්්ඩ්‍රසේකර කරන විග්‍රයක් මේ.